අයිබෝන් දරුවෙක් එක්ක වරුවක් කියලා වැඩසටහනක් මම කරනවා නම් මම ඇත්තටම මේ වැඩසටහනට වඩා සෑහෙන්න ඒ වැඩසටහනට සූදානම් වෙනවා. හේතුව තමයි දරුවෙක් එක්ක වැඩසටහනක් කරනකොට ප්‍රශ්න අහන්නේ මම වුණාට මම දන්නවා ඒ දරුවා අනිවාර්යෙන්ම සෑහෙන්න ප්‍රශ්න ප්‍රමාණයක් මගෙන් අහනවා කියලා. අනිත් කාරණය තමයි මං අහන හැම ප්‍රශ්නකටම මොන විදිහේ උත්තරයක් දෙයිද කියන එක ගැන කිසිම විදිහකට උපකල්පනය කරන්න මට හැකියාවක් නැහැ. ඒක තමයි ළමා ලෝකයේ තියෙන කුතුහලාත්මක බව සහ පරිකල්පනය කියන්නේ. එහෙම ළමයි අපි දැක්කහම අපිට හිතනවා මේ ළමයා වැඩිහිටියෙක් වුණාම මොන වගේ තැනකට යයිද කියලා. මොන වගේ අපූර්ව විදිහට මේ ලෝකය පරිකල්පනය කරයිද කියලා. හැබැයි ඒ ළමයා වැඩිහිටියෙක් වෙලා මොන ගැහුණාම ඒ වැඩ දිහා දැක්කහම අපිට හිතෙනවා අර කලින් හිටපු ළමයාට මොකද වුනේ කියලා. අපි අද කතා කරන්නේ ඔන්න ඔය ප්‍රශ්න ගැන. ඒකට අපි තේමාවක් යොදාගත්තා සාහිත්‍යත් එක්ක බද්ධ කරලා කෙටි කතාවෙන් නිරූපිත ළමා ලෝකය ළමා මනෝභාවය කියලා. ඒ සඳහා ප්‍රාමාණිකයෝ තිදෙනෙක් අපි අපේ මැදිරියට කැඳෙව්වා. අපි මුලින්ම අඳුරගන්න යන්නේ සබරගම විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයනංශයේ කථිකාචාර්ය සිංහල භාෂාව පිළිබඳ කථිකාචාර්ය සමන් පෙරපුණ මහත්තයා. අයිබෝන් ඔබතුමාට. ඔහු විදුහල්පතිවරයෙක්. හැබැයි ගොඩක් අය අඳුරන්නේ ඔහු විදුහල්පතිවරයෙක් කිව්වහම නෙමෙයි. කීර්තිමත් සාහිත්‍යකරුවෙක් කිව්වහම. නම විතරක් කිව්වහම ඇති මං හිතන්නේ. ඔහු නමින් කීර්ති වැඩිසරගේ. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. ඒ වගේම පාඨකයෙක් විදිහට අපි මේ වැඩසටහනට ගෙන්නවා ගුරුවරියක්. ඇය බොහෝ තැන්වල ඉතාම දුෂ්කර තැන්වල උගන්නපු ගුරුවරියක්. ඇය නමින් රේණුකා. අයිබෝන් ඔබතුමීට. අයිබෝන්. හරි. අපි මේ කතාබහ මෙන්න මෙහෙම පටන් ගමු. මම මුලින්ම සමන්ගෙන් අහන්නම් මෙහෙම එකක්. දැන් අපි මේ සාහිත්‍ය ගැන කතා කරන තැනක්නේ. එතකොට මේක ඇතුලේ මේ ළමා මනෝභාවය වගේ එකක් මේ සාහිත්‍යත් එක්ක සාහිත්‍ය කතා බහ කරන තැනකට ගැලපෙනවද? මේ තේමාව කොයිතරම් අදාළද උචිතද? ඇත්තටම නලින් මේ මාතෘකාව කියනකොට මමත් කල්පනා කරා දැන් අපි කොහොමද මේක සාහිත්‍යත් එක්ක සම්බන්ධ කරන්නේ කියලා. ඒ කියන්නේ කාට හරි අහනකොටත් හිතෙන්න පුළුවන් කොහොමද කෙටි කතාවත් එක්ක මේක සම්බන්ධ කරන්නේ. සාහිත්‍ය මොකටද කියන ප්‍රශ්නේ සෑහෙන කාලෙක ඉඳලානේ ප්ලේටෝගේ ජනරජයේ ඉඳලා අහනවා. එයා සාහිත්‍ය අයින් කරනවා. එයාගේ ජනරජයේ. ඒතර එහෙම අහගෙන ඇවිල්ලා සාහිත්‍ය මොකටද? කලාව මොකටද කියලා අහන ප්‍රශ්නේ එක එක විදිහට කට්ටිය උත්තර දුන්නා. හැබැයි දැන් මට හිතෙන්නේ දැන් කවදාවත් බුත්සරණ ලියන කතුවරයා හිතලා නැතුව ඇති බුත්සරණේ ක්‍රියාපද ගැන PhD එකක් කරයි කියලා. බුත්සරණ ලිව්වේ වෙනම වැඩකටනේ. හැබැයි භාෂාව ගැන ඉගෙන ගන්න එක්කෙනා බුත්සරණේ අරගෙන ඒකේ නිපාත පද කොහොමද ක්‍රියාපද කොහොමද කියලා බලනවා. ඒ කියන්නේ භාෂාව ගැන. ඊට පස්සේ එස් මහින්දාඳුරු කවදාවත් හිතන්නේ නැතුව ඇති 2023 යාගේ කවි පාවිච්චි කරයි කියලා ස්ටේජ් වල. නේද? දේශවාත්සල්‍ය ඇති කරන්නේ එහෙම කරයි. ඒකෝට ඒක දේශපාලනට දාගන්නවා. ඊට පස්සේ සමහරක් වෙලාවට සංගීතය වගේ එකක් ලෙඩුන්ගේ ලෙඩ රෝග සනීප කරන්නේ. හීලින් පැත්තට යනවා. සංගීතය වගේ එකක්. එතකොට අපි ආපහු ගත්තොත් ගීතය වගේ පැල් කවි වගේ එකක් ගත්තොත් එහෙම අපිට පැහැදිලිව අපේ තනිකම නැති කරගන්න ඒ වගේ දේවල් වලට. ඊට පස්සේ අපි නානකොට අපිට කියන්න වෙනම සින්දු තියෙනනේ. නානකොට කියන සින්දු. ඒතර ඒ වගේ බැලුවාම කලාව මෙන්න මේකටයි. සාහිත්‍ය මේකටයි කියලා ලකු කරන්න බෑ. එතකොට ඒක හැම එකකටම සම්බන්ධ කරන්න පුළුවන් ඒ මොහොත අනුව. වැදගත් විදියට සහ නොවැදගත් විදිය දෙකටම. දැන් අපි මේ කරන්නේ කොහොමද වැදගත් දෙයකට සාහිත්‍ය පාවිච්චි කරන්න කියලා කතා ගන්න එක. ඒක ලස්සන කතා බහක් වෙයි. ඔව් ඒක මම අහන්නම්. දැන් ලංකාවේ සාහිත්‍ය ඇතුලේ කෙටි කතාව ව්‍යුහාත්මකවත් ආකෘතිකම විදිහට සෑහෙන ඉස්සරහට ගිහලා තියෙනවා අනිත් සාහිත්‍යයන්ට සාපේක්ෂව. ඇයි අපි කෙටි කතාවම මේකට තෝරගන්නේ? ඒක අපිට පුළුවන් නේ ඕනනම් ළමා සාහිත්‍ය වගේ එකක් ගන්න. එහෙම එකක් ගන්න නැතුව ඇයි අපි කෙටි කතාවෙන් මේ ළමා මනෝභාවය ගැන කතා කරන්නේ? මේක හරි අපූර්ව වැඩක් නේ. අපි කෙටි කතාව ගන්න. කෙටි කතාවේ ලක්ෂණ ගැන බැලුවාම මට වෙලාවකට හිතෙනවා කෙටි කතාව කියන්නේ හයිකු කියලා. ඒ කියන්නේ ඒක තියෙන ටෝන් එක නිහඬතාවයක් වචන පාවිච්චි කරන හැටි කොච්චර අමාරුවෙන්ද වචන ගන්න කෙටි කතාවකට සමහරක් වචන දෙතුන් පාර කපලා අයින් කරන වචන තියෙන්න පුළුවන් ඒක හරි සූක්ෂම අංගයක් දැන් කෙටි කතාව ගැන කියනකොටම ලියනගේ අමරකීර්ති එයාගේ කෙටි කතා කලාව කියන පොතේදී එයා ගන්නවා මේ කෙටි කතාව යන ඉතා විචිත්‍ර සාහිත්‍ය විදියකින්
එය අත්හදා බැලීම්වලට ආරාධනා කරන සුළු සාහිත්‍ය විදියක් ද වේ. ඒ නිසා ඒ සාහිත්‍ය විදියේ සාරමය අනන්‍යතාකාරකය කුමක් දැයි යන්න විස්තර කිරීම පහසු නෑ කිය. අනන්‍යතාව ගැන කිටිකතාව අනන්‍යතාව ගැන කියන්න බෑ. ඒක ලේසි මාතෘකාවක් නෙමේ. ඒක ටිකක් හරිම සූක්ෂම හරිම අපි කොහොමද කියන්නේ ඒක හරිම පරිස්සමෙන් හරිම පරිස්සමෙන් ලියන කතාවක් මාධ්‍යයක්. එතකොට අපි දැන් මේ ළමයි ගැන කතා කරන්න කැටි කතාව ගන්නවා කියලා කිව්වහම මට හම්බුනේ කේ ජයතිරක නොනිමි සිත්තම කියන පොතේ පටන් ගන්න තැන හරි ලස්සන චූටි ඇඳින්නීමක් කරනවා. හරි ලස්සන ඇඳින්නීමක්. ඒකේ ආ කියනවා ළමා මනස මෙන්ම ළමා මුහුණද ඉතාම අසංකීර්ණයි. ළමා මනසයි ළමා මුහුණයි දෙකම අසංකීර්ණ සංකීර්ණ නැහැ. එහෙත් අනාගතයේදී සංකීර්ණත්වය දක්වා විකාශනය වන මූල බීජ ඒ තුළ අන්තර්ගතව පවතී. දැන් මේ අපි වගේ සංකීර්ණ වෙන්නේ ඒ වගේ ළමා මූණ. ඒ වගේ ළමා සිතුවිලි. දැන් අපි කොයිතරම් සංකීර්ණද කියලා අපිට තේරුම් ගන්න. ස්වභාවික සරල සුන්දරත්වය නොකෙලසන සේ. එය ඉස්මතුකට දැකිය හැකි ප්‍රතිභාවෙන් මෙන්ම පරිණත භාවයෙන් දියුත් කලාකරුවෙකු පමණි. හැබැයි ළමයි ගැන කතා කරන එක කොච්චර පරිස්සමට කරන්න ඕනේද කියන එක ඒක කතුවරයෙකුට කලාකරුවෙකුට අභියෝගයක්. ඒතර ඒ අභියෝගය ජයගත්තු ළමයි ගැන තාම පරිස්සමට කතා කරපු වැඩිහිටියෝ ගැන ළමයි ලෝකය ගැන බලපු සාහිත්‍යංගයක් තමයි කෙටි කතාව. ඒකේ හොඳම වැඩේ මේ කෙටි කතා පොත ලියන ඔක්කොම වැඩිහිටියෝ. ඊට පස්සේ ඒ වැඩිහිටියෝ කෙටි කතාවේ චරිතවලට බහින්නත් වැඩිහිටියෝ හැටියට ළමා කාලේට ගැන කොහොමද ඒකෝලංගේ මතක කියලා තමයි අපිට ගොඩාක් ඒවායි හම් වෙන්නේ. ඒ නිසා මට ඉතින් ළමයි ගැන කතා කරනවා නම් ඒක හරිම පරිස්සමට කියව ගන්න පුළුවන් හොඳම තැනක් තමයි කෙටි කතාව කියලා කියන්නේ. ඔව්, ඊටම රසවත් තැනකට ගෙනාවා. කෙටි කතාවට ළමා විෂය ළමා ලෝකයේ වස්තු විෂය කරගනිද්දී ඒක අභියෝගයක් කියලා කිව්වා. නිර්මාණකාරයෙක් ඉන්නවා. ඊටම ලස්සනට ළමා ලෝකයේ චිත්‍රණය කරා කෙටි කතාව ඇතුලේ. කීර්ති මහත්මයා මම ඔබෙන් අහන්නේ කොයිතරම් අභියෝගයක්ද කොයිතරම් වැදගත්කමක් තියෙනවද මේ ළමා ලෝකයේ ළමා මනෝභාවය කෙටි කතාව ඇතුළට දාද්දි? ඇත්තෙම ඒක අපි සිංහල කෙටි කතා සාහිත්‍ය අපි 1920 ගණන් වල ඉඳලා ඉතිහාසයක් තියෙනවා සිංහල කෙටි කතාවට. ඒ අපි පරීක්ෂා කළොත් අපේ ලේඛකයන් මං හිතන්නේ ඉතා පැහැදිලිවම ළමා මනස ළමා සිතිවිලි කියවීමට සහ ප්‍රකාශනයට දරපු උත්සාහයන් ඉතා ප්‍රබල උත්සාහයන් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ අඩවිය ඇත්තෙන්ම අපේ ලේඛකයන් මග නොහැර තමන්ගේ නිර්මාණ කෞශල්‍ය ඔස්සේ ඉතාමත්ම සුනිශ්චිතව ඉදිරිපත් කරපු ශේස්ත්‍රයක් හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්. ඇත්තෙම කියනවා නම් කෙටි කතාකරුවෙක් හැටියටත් ඒ වගේම කෙටි කතාව දිහා විමසිලිමත් පුද්ගලෙක් හැටියටත් මට පෙනී යන කාරණේ තමයි සෑම ලේඛකයෙක්ම කියන්නේ වික්‍රමසිංහ මහත්මයාගේ ඉඳලා මේ මෑතක අපේ තරුණ ලේඛකයන් දක්වාම මේ අඩවියේ ළමා සිතිවිලි ග්‍රහණය කරගනිමින් ඒවා ප්‍රතිනිර්මාණය කරගන්න. ඒ කියන්නේ ළමයාගේ මනස කොයි ආකාරයට ක්‍රියාත්මක වෙනවද සහ සමාජය තුළ සමාජයේ ගොරෝසුකම් මෘදුකම් සමාජ අපේක්ෂා දරුවා පිළිබඳව අපේ පොදු අපේක්ෂා වගේම දරුවාගේ පැත්තෙන් වගේම වැඩිහිටියන්ගේ පැත්තෙන් ඒ හැම ශේස්ත්‍රයක්ම ආවරණය කරගෙන මේ කෙටිකතා සැලකිය සංඛ්‍යාවක් නිර්මාණය වෙලා තිනෝ අපේ කෙටිකතා සාහිත්‍ය තුළ. මම හිතන්නේ ඒක ඉතා හොඳ ලක්ෂණයක්. හැබැයි කෙටිකතා කලාව එහෙම ළමා සිතිවිලි ඉදිරිපත් කිරීමට පමණක් වෙන්විච්ච මාධ්‍යයක් නෙමෙයි. එහෙම ඒ විදිහට මේ අපි වෙන් කරලා ගන්න පුළුවන්කමකුත් නැත් සමහරක් වෙලාවට. ඒ කෙටිකතාව තුළ ඒ අඩවියත් පවතින බව පමණයි අපිට ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නම් කරගන්න පුළුවන් රස විඳින්න පුළුවන් විතරක් නෙවෙයි අපගේ ළමයා පිළිබඳ වැඩිහිටියාගේ ආකල්පත් එක්ක තුලනාත්මකව දැක බලා ගනිමින් ළමයා තේරුම් ගැනීමටත් ළමයාගේ මනස තේරුම් ගන්නට මේ
කෙටිකතා ඔස්සේ අපිට මඟ පෑදිලා තියෙන බව පෙනියනවා. අපි ඉදිරියට කතා කරමු නිදර්ශන සහිතව කොහොමද අපි සාහිත්‍යයේ කෙටිකතා සාහිත්‍යයේ දරුවා චිත්‍රණය වී තිබෙන්නේ කියන කාරණය. ඔව් ඉතාම පැහැදිලි. රේණුකා පුෂ්පකුමාරි මහත්මිය ඔබ ගුරුවරියා. එතකොට ඔබට මේ ළමයිව තේරුම් ගන්න ළමයිගේ අත්දැකීම් තේරුම් ගන්න කෙටි කතාව කොයි තරම් දුරට ඉවහල් වෙලා තියෙනවද? ඔව් ඇත්තටම නලින් සාහිත්‍ය කියන්නේ සාහිත්‍ය ගොඩක් මට සමීපයි. අපි පාසල් යන අවධියේ ඉඳලම සාහිත්‍ය කෘතිත් එක තමයි වැඩි වශයෙන් ගැවසුනේ. ඉතින් මේ අතරිනුත් කෙටි කතාව කියන එක මට ගොඩක් සමීප වෙනවා. මොකද මේ කෙටි කතා සංග්‍රහයක් තුල කෙටි කතා ගොන්නක් තියෙනවනේ. මේ කෙටි කතා ගොන්නක් තිබීම තුලින් මම දකිනවා සමාජයේ විනවිදභාවය සහ සමාජයේ ගැඹුරටම මේ ගැඹුරු තැන්වලටම ගිහින් මේ පිළිබඳ කතා කරනවා කියන එකයි මගේ හැඟීම. ඉතින් අද අපි කතා කරන්නේ ළමා හිංසනය කොහොමද මේ කෙටි කතාව තුලින් දකින්නේ කියන කාරණය. ඉතින් මේකෙදි මට දකිනවා ළමා හිංසනය කියනකොට නලින් මගේ හිත දුවන්නේ මේක කොටස් දෙකකින් මම දකිනවා. එකක් තමයි මානසික හිංසනය සහ කායික හිංසනය. මේ දෙකිනුත් මට ගොඩාක් සමීපව දැනෙන කාරණයක් තමයි මානසික හිංසනය කියන්නේ. දරුවන් මේ මානසික හිංසනය මට ඒ තරම්ම දැනෙන්නේ දැනෙන හේතුව තමයි මේ මානසික හිංසනය වැඩි කාලයක් මේ මිනිසුන්ගේ දරුවන්ගේ හිත තුළ කැකෑරමින් පවතින දෙයක්. ඒ නිසා මේ මානසික හිංසනය ගැන මේ මම අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ දරුවන්ගේ සිතඟියාවන් තේරුම් නොගැනීම නිසා දරුවන් තුළ ඇතිවන මානසික හිංසනය. මේක හරි අපූර්වට මාර්ටින් වික්‍රමසිංහ මහතා කතා කරලා තියෙනවා ගැහැණියක් කෙටි කතාව තුළ, කෙටි කතා සංග්‍රහය තුළ. ඒකේ නරක්කු පිටිබඳුන කියන කෙටි කතාවෙන් හරි අපූර්වට මේක ගෙන හැර දක්වන ගැඹුරු ලෙස මේ දරුවන්ගේ මානසික පීඩනය සහ මානසික හිංසනය. බලන්නකෝ මං උද්ෘතයක් ගත්ත නලින් මේකට. දොළොස් මාසිකට පස්සේ එන දවස. කොයි දවසත් දොළොස් මාසිකට පස්සේ තමයි එන්නේ. ඊළඟට තවත් උද්ෘතයකින් කියනවා මේකේ. පුංචි ඇයන්ට මොකටද අවුරුද්ද? අවුරුද්ද කියන්නේ මොකක්ද? අවුරුදු තමයි. මේ කතාව තුලම නලින් උත්සාහ කරන්නේ මේ කතුවරයා මේ ඉතා අධික තණ්හාවකින් යුතු සීමන් කියන පියෙක් සහ මේ තණ්හාව නැති මවක් සහ දරු දෙදෙනෙක් අතර සිද්ධ වෙන පවුල් සංස්ථාවක් තුල සිදු වෙන කතාවක්. මේකට මූලික වෙන්නේ අවුරුද්ද. එතකොට මේ අද අපි සමාජයේ දකින මිනිසුන්ගේ තියෙන තණ්හාව අපි දකිනවා සමාජයේ මේ මුදලට ලෝභ වෙලා දරුවන්ගේ සිතඟියාව නිතු නොකරන දෙමව්පියන් අපිට ඕන තරම් මුණ ගැහෙනවා. ඉතින් මෙන්න මේ කතාවේදී මම දකිනවා ඒකෙන් මේ දරුවන්ට කියන්නේ අපි සංස්කෘතික රටක ජීවත් වෙන වැසියෝනේ. එතකොට මේ සංස්කෘතික ආංග කියලා කියන්නේ අපේ ජීවිතේ. එතක මට මෙහෙම එකක් අහන්න හිතුණා. ළමා අනන්‍යතාව කියන එක මේ වැඩිහිටි ලෝකය ඇතුලේ දිය වෙලාද තියෙන්නේ? අපි හැමීන්ට ලියා ගමු අපි මේ එක එක මාතෘකා ටික. දැන් ඒක පුදුම මේ පුදුම කතාවක්. ළමයින්ගේ අනන්‍යතාව කියන එක නේද? ළමෙකුට සහ පිරිමේ අපිට තියෙන හොඳ පෞරුෂයක් තියෙන ළමෙක් කියලා කියන්නේ එයාට අපි නිකන් ගෙදෙද්දිත් කියනවා පුතාට මේ එයාගේ නම කියලා කතා කරන්න කොයිලා. එයාගේ පෞරුෂය හැදෙන්නේ එහෙමයි කියලා කියන්නේ. අපි බැලුවොත් ළමයින්ගේ පැත්තෙන්. එතකොට දැන් ඕක කොහොමද කෙටි කතාවක තියෙන්නේ? කෙටි කතාවක් කියනකොට අපිට පුළුවන් ද ඒ වගේ කැලලක් අල්ලගන්න? අපේ ගුරුතුමා කිව්වා වගේ නේ කෙටි කතාවක අපිට පුළුවන් ද ඒ කැලල අල්ලගන්න? දැන් මට මේ අපේ ලියනගේ අමර කීර්ති මහාචාර්ය ලීනගේ අමර කීර්ති කතුවරයාගේ දුවන වට්ටිය හා හිනා වෙන ටිකිර පොතේ මම ඒක දැන් මේකට උනන්දුයෙන් මං කියවනකොට මට කල්පනා වුණා මේ කොහොමද මේවා මේ අල්ලගන්නේ මේ තරම් හිමින්ට කියලා. චූටි කෑලි හරිම චූටි අංශු වගේ ඒවා කොහොමද මේ වගේ අංශුවක් කෙටි කතාවක කතාවක් හැටියට කියන්නේ කියලා. දැන් මේකේ කතාවේ කවුරුවත් නෙමේ අපි. තාත්තෙක් ඉන්නවා, තාත්තා පේන්ටින් බාසුන් නැහැ කියලා. ගමේ පේන්ටින් බාසුන් නැහැ. එයා යනෝ ගෙවල් වලට. ඊවල් වලට ගිහිලා එයා හරි ආසයි රස්සාවට. පුදුම ආසාවකින් ඒක කරන්නේ. රස්සාවයි ජීවිතේ ටිකක් එකක්.
ඒක කරනවා ගෙයක් පහට කරනවා ඒකේ ලස්සන බලනවා දුවත් එක්ක යන්නේ දුව ඉස්කෝලේ ලස්සනටම සින්දු කියන්න පුළුවන් දුව ගෙදරට ගිහිල්ලා ඉමිසරේ දොරට තට්ටු කරනවා ටක් ටක් ගාලා තට්ටු කරාම ඇතුලින් ප්‍රතිචාරයක් එනවා මෙයා කියනවා කවුද කියලා අහපුවම තාතිය කවුරුවත් නෙමෙයි මේ මම කවුරුවත් නෙමෙයි මේ මම කියන්නේ අපි පුරුදු වෙලා දිනන ගෙදරකට ආවම මොකටද ආවෙව් නෑ නිකන් ආවා මේ හොඳම සීරියස් වැඩකට යන්නේ ඇයිල කියන නිකන් ආවා ඒ වගේ කවුරුවත් නෙමෙයි මම කියනවා හැබැයි දුව හරිම කල්පනාවෙන් එයා කල්පනා කරනවා මොකද්ද මේ තාත්තා කරන්නේ තාත්තා මොකක්ද මේ කරන්නේ ඇයි කවුරුවත් නෙමෙයි කියන්නේ අපි ඇවිල්ලා නේ ඉන්නේ දේවදත්තට නමක් තිබුණා දුටු කැමුණුටත් නමක් තිබුණා නේ වම්බොට්ටාරි කවුරු හරි කියන පාතාල නායකටත් නමක් තිබුණා ඇයි තාත්තට නමක් නැත්තේ ඒ තාත්තාගේ පොඩි කාලේ මොනවා හරි අයිම වෙලා තියෙනවා ඒ කියන්නේ මම කියන්නේ අපි ලොකු වෙලා hina වෙන hina වීමක කතා කරන කතා බහක සම්බන්ධතාවක හැම වෙලාවෙම තියෙන්නේ පොඩි කාලේ අපිට මොනවද හම්බුනේ වැඩිහිටියන්ගේ ප්‍රතිචාර ඒක තමයි තියෙන්නේ හැබැයි මේ දුව හැම වෙලාවෙම කියාගෙන ගිහලා තාත්තට යෝජනාවක් කරනවා තාත්තේ කියන්නකෝ තාත්තගේ නම තාත්තගේ නම කියන්න කවුද කියලා අහුවාම ඊට පස්සේ මේ දුවට සින්දු කියන්න පුළුවන් දුව අන්තිමට මේ තාත්තට යෝජනා කරලා තාත්තා අහන්නේ දුව අන්තිමට කියනවා දැන් ඒ මොකද වෙලා තියෙන්නේ ළමයාට තියෙන අනන්‍යතාවය අහිමි වෙලා ඊට පස්සේ තාත්තට යෝජනා කරා තාත්තා කරන්නෙම නෑ වැඩි තාත්තා කරන්නෙම නෑ ඊට පස්සේ දුව සංගීත ගුරුවරියක් වෙනවා ගුරුවරියක් වෙලා ආයි පේන්ටින් බාසුන්න යනවා ගෙදෙට්ට ගෙදරකට ගිහිල්ලා කියනවා තාත්තා කවුද කමනිලගේ තාත්තා ඉන්නේ කමනිලගේ තාත්තගේ දැන් කොහොමද අර දුවගේ තාත්තගේ තමයි අනන්‍යතාවය දැන් දුවට අනන්‍යතාවක් දුව හදාගෙන තියෙනවා දැන් අපි විශ්වවිද්‍යාලේ පළවෙනි වසරේදී මහාචාර්ය මැද්දේගම ඇවිල්ලා කියනවා ගෙම්බාගේ නව ලිපිනය කියලා කවියක් ඒ කවිය කියනවා මේ ගෙම්බික් ලියන කවියක් කවියක් ලියනවා ඊට පස්සේ නව ලිපිනය ගැන එයා කියනවා මේ මෙතෙක් මා සිටි වලෙහි සුපිපුණු මලකි පිපුණු මලක් පිපිලා මම මෙච්චර කල් හිටියේ වලක මලක් පිපිලා දැන් මම දැන් මණ්ඩුකමි දැන් ගෙම්බ නෙමෙයි මම මණ්ඩුක මම අයියා ගණන්නේතාවේ මම මණ්ඩුකමි දැන් මොකක් කන්ද දණන්නේතාවේ තියලා තින්නේ මලක් කන්ද දැන් වල විල වෙන්නේ මලක් කන්දනේ ඒතකොට ළමෙක් කන්ද තමයි දෙමාපියන්ගේ වල විලක් වෙන්නේ ලොකු බලාපොරොත්තුවක් ඊට පස්සේ ඉවරලා කියනවා මාගේ නව ලිපිනේ වතුර වලනෝ විලේ කියලා ඉතාලම රසවත් තැනකට ගෙනාවා මම කීර්ති මහත්තයාගෙන් අහන්නේ අන්න ඒක ඒ කාරණාව තමයි ඒකෙම දිගුවක් විදියට අහන්නේ මේ ළමයි හරහා වැඩි හිටියෝ තමන්ගේ ලෝකය නිර්මාණය කරගන්න උත්සාහ කරනවා මොකද්ද හිතෙන්නේ වැඩි හිටියෙක් විදියට ඇත්තෙන් මේ ගැන හරිම කනගාටුවක් ඇති වෙන්නේ වැඩි හිටියා ඒ බලාපොරොත්තුෙන් දරුවා මෙහෙවන්න පටන් ගන්නවත් එක්කම ඔහුගේ ළමා ලෝකේ බිඳ වැටෙනවා විනාශ වෙනවා ඊ අභිනව පුරවැසි ඒ කියන්නේ පූර්ණ පෞරුෂයකින් යුක්ත පුරවැසියෙක් නිර්මාණය වීමේ ක්‍රියාවලිය හැම පිටින්ම අහෝසි වෙලා මේක හරිම ඛේදවාචකයක් ලංකාවේ විශේෂයෙන් අපේ දරුවන් කෙරෙහි දෙමව්පියන් දක්වන ආකල්ප ගුරුවරුන් දක්වන ආකල්ප ඔය දෙකම මම පාසල් පද්ධතිය තුළ ඒ වගේම පවුල තුළ දරුවා කෙරෙහි පවතින මේ බලාපොරොත්තු සහගත විෂම මේ දරුවාගෙන් බලාපොරොත්තු වන ඒක දරුවාගෙන් ලොකු දේවල් බලාපොරොත්තු වෙනවා ඒ ඔස්සේ තමයි මේකට නැගෙන්නේ ඉතින් මම කැමති මේ හිංසනය කියන වචන මෙතන පාවිච්චි වුණා දැන් ඇත්තෙන්ම සමාජයක ජීවත් වෙන ශිෂ්ට සම්පන්න මිනිස්සු හැටියට අපි තාම පිළිකුල්ලින් බහැර කරන වචනේ තමයි හිංසනය දැන් මම කාගෙන් කවුරු හරි මගෙන් අහනවා නම් ඔබ අප්‍රිය කරන වචන අතරින් කිහිපයක් කියන්න කියලා මුලින්ම මම කියන්නේ හිංසනය කියන්නේ වැඩිහිටියෙක් හැටියට හිංසනයට ලක්වීමට මගේ අකමැත්තක් යම්සේ තියෙනවද දරුවෙක් හැටියට දරුවන් හිංසනයට ලක්වීම දකින්න කොටත් ඒ අප්‍රසන්නතාවයම ඒ පිළිකුලම ඇති වෙනවා. එතකොට හිංසනය කොහොමද අපේ දරුවන් කෙරෙහි දැන් අපි දන්නවා සමාජයක දරුවන්ට හිංසනයේ විවිධාකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒකේ මහා පරිමාණ මට්ටම් තියෙනවා දැන් අපි බැලුවොතින් ළමා ශ්‍රමය ඒක හිංසනය එතකොට ළමා සොල්දාදුව බවට පත් වෙනවා යුද්ධයේ වගේ ඊටාම සාපලත් වකවානුවක මේ අපි ජීවත් වුණා එක කාලයක් පහුගිය කාලේ ළමා සොල්දාදුවන් කොපමණ පාවිච්චි වුණාද එතන හිංසනේ දැන් මේ මහා පරිමාණ හිංසාව කියන්නේ ළමා ශ්‍රමය කුලී මෙහෙවර ඒ වගේම
ළමා සොල්දාදුවන් හැටියට සහ අපයෝජනයට ලක්වීම තුළ. හැබැයි අපි හිතන්නේ නැති ශේස්ත්‍රයක් ඔස්සේ හිංසනය ක්‍රියාත්මක වෙනවා. ආදරය, සුරක්ෂාව, අනාගත අභිවෘද්ධිය ආදී ලස්සන වචන සමුදායක් එක්කල තමයි ඒ හිංසනය ගෘහස්ථව සිද්ධ වෙන්නේ. ඒ හිංසකවරු වෙන්නේ දරුවාට ඉතාමත්ම ආදරයක අම්මා තාත්තා ඊළඟට ගුරුවරයා. හරියටම හරි තමයි. එතකොට මෙන්න මේ හිංසනය අපි කොහොමද කලාකරුවන් හැටියට දකින්නේ, කෙටිකතාකරුවන් හැටියට දකින්නේ කියන එක ගැන ඕනෑ තරම් නිදර්ශන තියෙනවා. දරුවා කිසිසේත්ම අපේක්ෂා නොකරන, කිසිසේත්ම දරුවෙක් අපේක්ෂා කරන්නේ නැහැ බඳු හිංසනයකට පාත්‍ර වෙන්න. මම හිතන්නේ මේ අපි තරඟකාරී විභාග කේන්ද්‍රීය මේ යන ගමනේ මේ දරුවාව ඒ හිංසනයට උදේ හවස නොවේ මහා රාත්‍රියේ පවා භාජනය කරමින් ඉන්නේ දරුවාට. ඒකට අපි කලාකෘති හරහා අපි කීපයක් නිදර්ශන වශයෙන් සලකා බලමු කොහොමද වෙන්නේ කියලා. අනිවාර්යෙන් සලපිලි ගන්නලා තියෙන්නේ ආදරය, උපදේශය වගේ ඒවා ඇතුලේ හරි ලස්සනට හිංසනය යනවා. අපි මේ විරාමයට ගිහිල්ලා සාහිත්‍ය රසවිතෙන් උදාහරණ සහිතව ළමා ලෝකය ගැන කතා කරමු. අපි නැවතත් සාහිත්‍ය රසවිත එක්ක. රේණුක මහත්මගේ මම අහන්න කැමති දෙහිඅත්ත කණ්ඩිය ත්‍රිකුණාමලයේ වගේ පැතිවල උගන්වලා තියෙන නිසා කොළඹ කේන්ද්‍රීය ළමා ලෝකයයි ඒ ළමා ලෝකයයි කියන්නේ දෙකක්. කොහොමද කෙටි කතාව ඇතුලේ මේ ලෝක දෙක තේරුම් ගත්තේ? මොන විදිහ අත්දැකීම්ද ඔබට තියෙන්නේ? ඔව් නලින්, මේ මම මුලින්ම කතා කරේ මානසික හිංසනය ගැන. මේ දරුවන්ට දැනෙන මානසික හිංසනය මේ කතා කරනකොට මේ හිංසනයත් එක්ක මම දකින දෙයක් තමයි දරුවන් දෙමව්පියන්ගෙන් ඈත්වීම සහ දෙමව්පියන් දරුවන්ගෙන් ඈත්වීම. මේක ඇත්තටම ලොකු හිංසනයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට කෙටි කතා කරුව මේක හරි ලස්සනට ගෙන හැර දක්වනවා. දැන් බලන්න මේ ගුණදාස අමරසේකර මහත්තයා රතු රෝස මල කියන කෙටි කතා සංග්‍රහයේ අවුරුදු සිහිනය කියන කෙටි කතාවෙන් හරි ලස්සනට මේ දරුවාගේ මානසිකත්වය පිළිබඳ කතා කරනවා. ඒ කියන්නේ මෙහෙකාර සේවයට යන දරුවෙක් කොහොමද එයාගේ මානසිකත්වය කියන එක තමයි මේ කතාව පුරාවට කියන්නේ. එයා අවුරුද්දට ගෙදර එක්කන් යන්න අම්ම එනකම් බලාගෙන ඉන්න දෙයක් තමයි ඒ තුල කතා කරන්නේ. එතකොට ඒ දරුවගේ සිතුවිලි, ඒ දරුවට දැනෙන චිත්ත වේදනාවන් හරි අපූර්වවට මේ සාහිත්‍යකරුව කතා කරලා තිනවා. මේ බලන මේ උද්ෘතයේ අරගෙන අම්මේ කජුමල්ල මං එනකම් කාටවත් අල්ලන්න දෙන්න එපා. මේ අම්මට මොකක් වුණාද? දැන් මේ දරුවා අම්මා එනකම් බලාගෙන ඉන්නව නැවතත් ඔය ඔහුගේ අත්දැකීම් එක්ක එකතු වෙන්න. නමුත් අම්මා එන්න ප්‍රමාද වෙනකොට දරුවට නිරන්තරයෙන්ම හිතර බියක් දෙනවා. ඇස් දෙකට කඳුලක් ඇතිවෙනවා. මගේ අම්මා එන අතරමඟදී මොකක් හරි වුණාද? ඇයි තාමත් නැත්තේ කියලා. ඉතින් මේ දරුවට ඇති වෙන මේ කුඩා දරුවෙක් කියලා කියන්නේ මෙහෙකාර සේවයේ යෙදෙන්න ඕන තැනක නෙමෙයි ඉන්නේ. දරුවෙක් කියලා කියන්නේ දෙමව්පියන් විසින් අපි ආරක්ෂා කරන්න ඕනේ. මම මේකෙදි නලින් මේ මගේ සමාජ අත්දැකීමට ඊළඟට යනවා. මේ දෙහිඅත්ත කණ්ඩිය ත්‍රිකුණාමලයේ වගේ දුෂ්කර පාසල්වල මගේ පළවෙනි මේ අපොයින්ට්මන්ට් එක මට ත්‍රිකුණාමලයේ හම්බෙන්නේ. ඒකත් යුද්ධ කාලෙදී. ඉතින් මට විශාල වශයෙන් මේ දරුවන් ගැන කතා කරනකොට පුදුමාකාර අත්දැකීම් ගොන්නක් තියෙන්නේ. ඉතින් මේ ගුණදාස අමරසේකර මහතා මේ හරි ලස්සනට ස්පර්ශ කරනවා මේ දරුවන්ගේ හැඟීම් එක. හරි මේ ඉතා ගැඹුරින් ඒක සිද්ධ වෙනවා කියන එක මට දැනෙනවා. මේ මොකද මම අපි පාසල් යන කාලෙදී මේ කුඩා දරුවන්, මේ දෙමව්පියන් නොමැති දරුවන් මේ ඉතා කලහකාරී විදිහට තමයි පාසල තුර හැසිරෙන්නේ. ඔවුන් අනික් සෙසු දරුවන් එක්ක ගනුදෙනු කරනකොට ඔවුන්ට මේ අර හික්මීම පවා නැහැ. ඔවුන් හරි වෛරයෙන් බලන්නේ, දෙමව්පියන් දිහා වෛරයෙන් බලන්නේ, සමාජයේ දිහා වෛරයෙන් බලන්නේ. ඉතින් අර ත්‍රිකුණාමලයේ වගේ ප්‍රදේශයක යුදමය මේ වාතාවරණයත් එක්ක සමහර දරුවන්ට දෙමව්පියෝ අහිමි වෙලා, සමහර දරුවන්ගේ දෙමව්පියෝ විදේශගත වෙලා ඔවුන්ගේ තියෙන ගැටලුකාරී තත්ත්වයන් එක. සමහර දරුවන්ගේ දෙමව්පියෝ තාත්තා එක්කෝ වෙන විවාහයක් කරගෙන, අම්මා එක්කෝ වෙන විවාහයක් කරගෙන. ඉතින් මේ බිඳුණු පවුල්වල දරුවෝ තමයි වැඩි හරියක් අපිට දකින්නට ලැබෙන්නේ. ඉතින් මේ දරුවන්ගේ මානසිකත්වයේ ඉතාම ඛේදජනක තැනක තමයි තියෙන්නේ. මේ තුලින් අපිට නිර්මාණාත්මක දරුවෙක්, අධ්‍යක්ෂීම් බහුල පෞරුෂයෙන් හැවි දරුවෙක් අපිට සමාජයට බිහි කරන්න බැරි වෙලා තියෙන කාරණේ
මේ සාහිත්‍යකරුව විසින් ඉතා අලංකාරව ගෙන හැර දක්වලක් තියෙනවා කියන එක මම කියන්න කැමතියි. හොඳ තැනකට ගෙනාවා. මං හිතන්නේ කීර්ති මහත්මයා ඔබේ නිදර්ශන වලට හොඳම වෙලාව මේක. ඔව් අපි නිදර්ශන කීපයක් සලකා බලමු. මං කැමති කළු සපත්තු නැමැති කෘතිය ජයතිලක කම්මැලිවීර මහත්මයාගේ මේ කෘතියේ එන එක් නිදර්ශනයක් බලන්න. ඇත්තෙම ජයසිරිගේ කතා මේක පළවෙනි කෙටි කතාව මේ කෘතියෙන්. ඒ දරුවා අනාථ දරුවෙක්. දෙමව්පියන් හිටියට අනාථයෙක් වෙලා ඔහුව පන්සලක් ආශ්‍රිතව තියෙන අනාථ නිවාසයකට කැඳවාගෙන යනවා. ඔහුට සිද්ධ වෙනවා තමන්ගේ කෑම ටික සපයා ගන්න පෝලිමේ යන්න ස්වාමීන් වහන්සේලාගේ පිටිපස්සෙන් දානෙකට යනවා. මේ ජයතිලක කම්මැලිවීර කියන කතුවරයා ඉතාමත්ම කෘතහස්ත ලේඛකෙක්. අපේ ඔහු ඉතාමත්ම මේ විශිෂ්ට විදිහට මේ දරුවාගේ මනෝභාවයන් අවසානයේ ඔහු තමන්ගේ පන්ති ඉගෙන ගන්න ගැහැණු ළමයෙක්ගේ ගෙදරකට තමයි මේ දානයට යන්නේ. ඔහු තමන්ගේ ආහාර ටික ලබා ගන්න ඒ යන ගමන, ඒ වගේම ඒ දරුවා මුණ ගැසීම, අනෙක් තමන්ට සම අනෙක් ගැහැණු දරුවා මුණ ගැසීම, ඒත් එකම ඔහු සියල්ල දමා පලා දුවගෙන යාම. මේ ටික ඉතාම අපූර්වට කෙටි කතාව මේ ජයසිරිගේ කතාව කෙටි කතාවේ නිරූපණය කරමින් දරුවෙකුට සමාජ ආරක්ෂණය මොනතරම් අවශ්‍යද, පවුල කියන එකගේ තුළ දරුවාගේ සුරක්ෂිත භාවය තහවුරු නොවනවා නම් ඒ සඳහා අප කුමක්ද සමාජයක් හැටියට කළ යුත්තේ කියන කාරණය කෙරෙහි අපේ අවධානය යොමු කරනවා මේ ජයතිලක කම්මැලිවීරගේ මේ ජයසිරිගේ කතාව තුළ. ඒත් එක මට මතක් වෙනවා ඔහුගේම තව කෙටි කතාවක් තිබෙනවා පසුකාලීන කෙටි කතා සංග්‍රහයක එන්නේ බෝනික්කනි හැංගියෝ කියලා කෙටි කතාව. මේ බෝනික්කන හැංගියෝ කියන කෙටි කතාවේ සාකච්ඡා වෙන්නේ තරඟ විභාගයකින් ප්‍රධාන පාසලකට ඇතුළත් වීමේ පරීක්ෂණයකට සූදානම් කරන දරුවෙක්. ඒ දෙමව්පිය විශේෂයෙන් මව විශාල උත්සාහයක් දරනවා මේ දරුවාව ඒ විභාගයෙන් සමත් කර ගැනීමට. දරුවාට ඒක මානසික වදයක්. ඒ මානසික වදය අවසන් වෙන්නේ, අවසන් කෙරෙන්නේ ඒ විභාගයට ලියලා අවසන් වෙච්ච දවසේ. දරුවා හිතනවායින් පස්සේ මට ආපහු මගේ ළමා ලෝකෙට යන්න අවස්ථාව දෙයි කියලා. ඒ නිසා විභාගයට ලියලා ගෙදර ඇවිත් දරුවා අර බෝනික්කු ටිකයි එයාගේ සෙල්ලම් බඩු ටිකයි එක්කලා සෙල්ලම් කරන්න පටන් ගන්න. ඔබතුමාගේ ගස් කට්ටිය පොතේ කියන්නේ අර තරඟයට චිත්‍රයක් කියන්නේ ඒකමනේ. ඒකම තවත් ආකාරයක තමයි කියන්නේ මම ඒක නොගෙන මේක ගත් නේද ඒක තමයි. එතෙන්දී අර බෝනික්කනු හැංගියෝ කියන කෙටි කතාව එන්නේ ඒ දරුවාගෙන් වහාම අර බෝනික්කු ටිකේ ඉවත් කරගන්න විදිහේ උපදෙසක් ලැබෙනවා. නෑ නෑ විභාග ඉවර නෑ, තවත් විභාග තියෙනවා, ඔයා ඕව කරන්න එපා, එන්න පාඩම් පොත් ටික ආපහු ගන්න කියලා. දරුවා අර බෝනික්කු ටිකේ සේරම ඉවත දාලා එතෙන් යනවා. මේක කරලා තියෙන්නේ ඒ වැඩිමයි. මේකේ තියෙන චිත්‍ර සංගයකට දාන්න සමරදීව කියලා කෙනෙක් ලිපියක් එවනවා. මේ ජපානයේ තියෙන චිත්‍ර සංගයකට දාමු කියලා පුතාට. ඒ වුවහම පුතා ඒ තරඟේ තියෙනකන් චිත්‍රය අඳින්නේ නැහැ. තාත් හැමදාම කියනවා අද අඳින්න, හවස ඇවිල්ලා බලනවා නෑ, උදේ බලනවා නෑ, පුතා කියනවා කාලා අඳින්න, අන්තිමට දවසක් දවසම ඇඳලා බලනකොට ඉරි හතර. දැන් ඒ දරුවා ස්වභාවයෙන්ම චිත්‍රයට කැමති දරුවෙක්. ඒ එයා නිතරම චිත්‍ර අඳින්න ප්‍රිය කරන දරුවෙක්. හැබැයි ඔහුට අර ජපන් චිත්‍ර තරඟයට චිත්‍රයක් තරඟයට අඳින්න කියපු දා ඉඳලා ඒ දරුවා චිත්‍ර අඳින් ඒක නිරුත්සාහික වෙන දෙයක්. ඒ නිරුත්සාහික වෙන දෙය එනතුරු එන්නේ නැතුව කෘත්‍රිම විදිහට දරුවාගෙන් ඒක ලබා ගන්න ගිය තැන දරුවාට ලැබෙන්නේ හිංසනය. ඔව් දැන් ඒකෙන් අලින් අන්තිමට තාත්තා චිත්‍ර අඳින එක අදහස අයින් කරගත්තු ගමන් මොකද කරන්නේ? හවස එනකොට ළමයා චිත්‍ර අඳින. ඔව් දරුවා ඒ අතරතුර ඒක සංසිද්ධියක් තියෙනවා. මේ කානිවල් එකක් එනවා ඒ නගරයට. දරුවාගේ පූර්ණ අවධානය තියෙන්නේ මේ කානිවල් එකට ගිහිල්ලා ආච්චි තාත්තා අම්මත් එක්කලා කානිවල් එකේ තියෙන දර්ශන බලලා සතුටු වෙන්නේ. දරුවට ඒ අවස්ථාව ලැබෙනවා. හැබැයි ඒ ලැබිච්ච
ඒ සතුට ඔහු ප්‍රකාශ කරන්න සති දෙකක් විතර ගිහිල්ලා ඉතා අලංකාර චිත්‍රයක් නිර්මාණය කරන හැබැයි තරංගයට නෙවෙයි. මම කැමති තව නිදර්ශනයක් ඉදිරිපත් කරන්න. මේ මුහුණේ කැලලක් සහිත මිනිසා, ඔය මගේ ගස් කට්ටියකට සංග්‍රහයෙන් ඔබ ඒක ගත්ති, මුහුණේ කැලලක් සහිත මිනිසා කමල් පෙරේරා. මේකේ තියෙනවා කැටයත්ත කියලා කෙටි කතාවක්. නිවසක් තුල වැඩිහිටියන්ගේ චර්යාවන් ඒවා මොනතරම් ගොරෝසු තත්ත්වයට පත් වෙලා තිබෙනවද, අනියමින් දරුවන්ගේ ලෝකයට ඒක කොයිතරම් දුරට බලපෑම් සහගත වෙනවද කියන කාරණේ මේ කැටයත්. මේ කතාවත් හරිම අපූරු කතාවක්. තමන්ගේ ගෙදර ඒ පියා වඩු වාස්වරේ කැඳවගෙන දොරවුළු අහුවත් හදන්න පටන් ගන්නවා. ඒ වඩු වාස්වරයා දක්ෂ විදිහට ඒක කරනකොට මේ දරුවාට හැඟීමක් ඇති වෙනවා, මේ කැටයත්ත පරිහරණය කරන ආකාරය බලලා මටත් ඒක කරන්න බැරිද කියලා. මොකද ඉතා අහිංසක සිතිවිල්ල. එතකොට ඔහු උත්සාහ දරනවා. නමුත් ඒ වඩුවාස්වරය මේ කැටයත්තට අත තබන්න දරුවාට ඉඩ දෙන්නේ නැහැ. කොහොම නමුත් අර දෙමව්පියෝ විශේෂ පියා මේ වඩුවාස්වරයාට එක්කලා පොඩි අමනාපයක් හටගන්නවා මේ අතර. ඒක ප්‍රතිඵලයක් හැටියට වඩුවාස්වරයාව යවනවා ගෙදරින්. මේ වැඩේ ඕන්නේ නැහැ, මේ අවශ්‍ය නැහැ යන්න කියලා. ඔහු තමන්ගේ උපකරණත් අරගෙන පිටත් වෙනකොට තමයි මේ දරුවාට හැඟීමක් ඇති වෙන්නේ. මම ඔහු ඒ වඩු මල්ලෙන් කැටයත්ත සොරකම් කරගෙන ඔහු කවුරුත් නැති වෙලාවක මේක පාවිච්චි කළ බලන්න. වඩුවාස්වරයා ගියාට පස්සේ තමයි කැටයත්ත ඔහු අයින් කරන්නේ. තමන්ගේ යාළුවත් එක්කලා පැත්තකින් තියෙනවා. දරුවා මානසික වශයෙන් දැඩි පීඩනයකට හසු වෙනවා. මොකද හේතුව ඒ වඩුවාස්වරයා එහෙම ගෙනිච්චාම කැටයත්ත නැතුව ගෙනහිල්ලා ඒ වඩු ටික සොරකම් කළේ කවුද කියන එක එළිදරව්වේ කියන. ඇත්ත වශයෙන්ම මේ දරුවන්ගේ ලෝකයත් වැඩිහිටියන්ගේ ලෝකයත් අතර විශාල පරතරයක් ඇත්ත වශයෙන්ම තියෙනවා. ඒ වැඩිහිටියන්ගේ ගොරෝසු ක්‍රියාකාරකම් දරුවන්ගේ නිර්මල මනසට කොයිතරම් විදිහට බලපානවද කියන කාරණේ මේකේ එනවා. ඔව් ඒක තමයි. තාම මේ බරපතල තැනකට ගෙනාව කියන අපේ හිනා වුණාට ඇත්තටම මේවා හිනා වෙලා කතා කරන්න පුළුවන් දේවලුත් නෙමෙයි. එකතකේ හැබැයි ඒ වගේ ස්වභාවය දැක්කම හිනා යනවා සමහර ලාවට. මං අහන්නේ දැන් අර බෝනික්ව අහිමි කරනවා වගේ ළමා ජීවිතවල එක අර්ධයක් අපි අහිමි කරනවා ඒ ළමයින්ට. මොකද හිතන්නේ නැති වෙන අර්ධය ගැන? ඒක මම වැඩි කතා දෙකක් ගත්තා ඒකට. එකක් තමයි මේ ප්‍රින්ස් සේනාධීර කතුවරයාගේ කළුස මනුස්සෙක් පොත. මේක හරි පුදුම පොතක්. මොකද අපිට ඉන්න රාජ්‍ය භාෂා කොමසාරිස්වරයෙක් කොහොමද භාෂාව පාවිච්චි කරන්නේ කියලා. ඇත්තම යාට ඒක හරියටම ගැළපෙන හැටිත් බලා ගන්න පුළුවන්. මේකේ තියෙනවා මේ 89ට පස්සේ කියලා කතාව. ඒකේ සිංහල ගුරුවරයෙක් ඉන්නේ. පුදුම වැඩේ ඒක. සිංහල ගුරුවරයෙක් ඉන්නේ. සිංහල ගුරුවරයාට ලියුමක් එනවා. මේ පෙන්ෂන් ගියාට පස්සේ. එවන්නේ ජයලාල් කියලා කෙනෙක්. ජයලාල් ලියුම එවන්නේ එයාගේ ළමා කාලේ ගැන. එයා දැන් ওই නලින් හැම වගේම පුවත්පත් වලට ලියන කෙනෙක්. ලියන කෙනෙක්, වැඩසටහන් කරන කෙනෙක්, ඒ වගේ කෙනෙක්. එතකොට ඒ ලියුම එවුවාම මෙයා ටිකක් තිගැස්සෙනවා. තිගැස්සිලා එයා බලනවා මේ මොනවද මේක ලියලා තියෙන්නේ කියලා. එයා පෙන්ෂන් එක ගන්න ගිහිල්ලා ඉන්නේ නෝන් එක. හැමදාම පෙන්ෂන් ගන්න වැඩේ එයා කියන්නේ සුපිරියටම කරනවා. මේ වැඩේ යාළුවා හම්බෙලා සෙට් වෙලා ඔක්කොම කරන්නේ මේ ටයිම් එකනේ. ඒ තීති නෝන බලන මොකද මෙයා ආපහු දුවන්නේ කියලා. එයා ආපහු ගමන් තේ කෝප්පයක් අරගෙන මේ ලියුම බලනවා. ඒ ලියුම පටන් ගන්නෙම මම දන්නවා දැන් සර් තේ කෝප්පයක් අරගෙන මේක බලන්න පටන් ගනී කියනවා. රඩේ තේක අරගෙන දැන්. ඊට පස්සේ පටන් අරගෙන ටික දුරක් ගිහිල්ලා මෙයා කියනවා. ඔයා තමයි මගේ ජීවිතය හැදුවේ. මගේ ජීවිතේ මේ තත්ත්වයට ගෙනාවේ ඔයා. ඔයා තමයි මට ආදරය කරන්න කියන්නේ. ඔයා තමයි මට ජීවිතේ දකින්න කියන්නේ. ඔයා තමයි මට හංස සංදේශය. ඔයා තමයි මට සිංහ භාව කියන්නේ. ගල්ලෙන බිඳලා එළියට යන්න කියන්නේ ඔයා. හැබැයි ඔයා එක වැඩක් කරා. ඔයා මම ධම්මිට ආදරය කරන්න පටන් ගත්තට පස්සේ ඔයා මාව ප්‍රසිද්ධියේ සමිතියට ගෙනහැල්ලා මුළු ගමටම ඇහෙන්න මට ගැහුවා. ඔයා ඒ වේවැල් පාරක් නෙමෙයි මට ගැහුවේ, ඔයා අනවෙරයක් ගැහුවේ කියලා. මම කොච්චර රිදෙන්නේ නැද්ද? ඒක හොඳම උදාහරණයි මගේ යාළුවේ. ඒක එයා විහිළුවට දැනුත් කියනවා. මගේ යාළුවෙක්, එයා ඉස්කෝලේදී ප්‍රේම සම්බන්ධකම් හම්බ වෙනවා 10 11 පන්තියේ. දැන් නලින් ගන්න දැන් අපි අර කොටු දානෝ නේද ටීවී එකේ මොනවා හරි පෙන්වුවා. කොටු දාන්නේ මොනවටද? ඉඹින කොටනේ. ඉඹිනවා කියන එක මොනතරම් උත්කර්ෂයට නංගන්න ඕනේ?
අපි මිනිස්සු හරිම ආදරෙන් කරන වැඩ. හැබැයි ඉඹිනකොට අපි කොටු දාන. ඊට පස්සේ අපි දෙමළ චිත්‍රපටය හැරෙමින් බලුවොත් කපන කොටනේ කොච්චර තිබුණද? කිසි ගාණක් නැතුව පෙන්නනවා. මම කියන්නේ මේ කපන කොටනේ වල කොටු දාන. ඉඹිනේම පෙන්නන. ඒක තමයි අපේ ආදරය. ප්‍රකාශ කරන විදිය. නේද? ඉඹිනකොට කොටු දාන්නේ. ඉස්කෝලේ අරලා දැන් අපි මගේ යාළුවාට ඒකම වෙනවා. යාළුවා ඉස්කෝලේදී මේ ප්‍රින්සිපල් ගෙනහැලා ඉස්සරහට ගෙනහැලා උදේ සමිතියේ මෝර්නින් ඇසෙම්බ්ලි එකට ගෙනහැලා ළමයට කියන මෙන්න මේ ළමයා මෙන්න මේ මා වුණා කියලා. හැබැයි විනය පාර ගුරුවරයා මොකද? විනය පාර හරි සූක්ෂමයි. එයා ගෙනහැලා සතියේකට පන්ති තහනම් කරා. තහනම් කළා ආ ඉස්කෝලට ගියා. ගෙනහැලා ඒ ළමයා ඒ ඉස්කෝලෙන් කැම්පස් ගිය එකම ළමයා. හරි අයින් කරා නේද? එකම ළමයා. හොඳම දේ ඊට පස්සේ එයා ලොකු වෙලා එයාගේ බිරිඳ වෙන්නේ අර පෙම්වතිය නෙමෙයි. ඒ බිරිඳ ඉස්කෝලේ උගන්වන්න යනවා ප්‍රාථමිකයට. උගන්වන්න ගියාම අර කලින් පෙම්වතියගේ දරුවා ඒ පන්තියට. හරිම පුදුමයි. ඒ හම්බුනාන් පස්සේ එයා ඇවිල්ලා කියනවා අන්න ඔයාගේ අර කලින් පෙම්වතියගේ දරුවා ඇවිල්ලා හිටියා. මම දැන් එයාට උගන්වන්න. කොයිතරම් බලන්න. දැන් ඊට පස්සේ ඒ ඉස්කෝලේම මේ ළඟ ඔව් මානව ප්‍රේමී. ඊට පස්සේ ඒ ඉස්කෝලේම ක්‍රීඩා තරඟ දවසල අර වගේ කපල් එකක් හම්බෙනවා. කියන්නේ දරුවෝ සිසුවියෝ. හම්බුනා මම මේක සාමාන්‍යකරණය කරනවා නෙමෙයි. සාමාන්‍යකරණය කරනවා නෙමෙයි. මේ කියන්නේ මේක තත්ත්වයේ තේරුම් ගන්න ඕනේ. තේරුම් ගන්න ගුරුවරයා. ඊට පස්සේ එයා ඒක අරගෙන ඊට පස්සේ අර ඒක හම්බ වෙනවා. දැන් ඒ ළමයාත් අර වගේම අහුණා. අහුණාම කියනවා අනේ ඌක මොකක්ද අර ප්‍රයිමරි එකේ ඉන්න මේ ටීචර්ගේ මහත්යතුම අහුවෙලා දැන් කැම්පස් උත් ගියේ. අර එයා හන්ද අරය ගැලවෙනවා. ඒක පුදුම වැඩේ ඒක. අර ඓතිහාසික සාධකේ හන්ද මෙයා ගැලවෙනවා. ඒ ළමයා. දැන් මේකේ මෙයා කියනවා මේ සර් වගේම හුඟක් ගුරුවරුන්ගේ ශබ්දකෝෂය ඇතුළේ මාව හඳුන්වන වචන ගොඩක් තිබුණා. මේ ජයලාල් කියන්නේ ඇක්ටරය, හිතුවක්කාරයා, නොසන්ඩාලය, කඩා කප්පල් කාර්ය, ත්‍රස්තවාදී වගේ හුඟක් වචන තිබුණා. ඒතුළු මේ ගුරුත් බලන්න ළමයාගේ අනන්‍යතාවය මොකද්ද? ඉස්කෝලේ ගුරුවරු අදලා තියෙන්නේ. මොකද අනන්‍යතාවය? දැන් ඒක ගුරුවරු කොච්චර පරිසම් වෙන්න ඕනද? ඔය තැන ගෙනාපු නිසාම ගුරුවරියක් ඉන්නා මෙතන. අහලා බලමු. කොහොමද දැනෙන්නේ? ඔව් නලින් මේ ළමයි කියන්නේ සුන්දර జాතියක්නේ. ඉතා පරිස්සමෙන් අපි මේ දරුවෝ ඉස්සරහට ගෙනියන්න ඕනේ. මොකද ඒ දරුවන්ගේ මානසිකත්වය අපි හොඳින් අවබෝධ කරගන්න ඕනේ. දැන් ඇත්තටම ගත්තහම මේ අද දවස මම ඇත්තෙන්ම කතා කරන්නේ දෙමව්පියන්ට මේ ආමන්ත්‍රණය කරන්නේ. අනිවාර්යයෙන්ම දෙමව්පියෝ දැනගන්න ඕනේ තමන්ගේ දරුවන්ගේ මානසිකත්වය. අපි පන්ති කාමර තුලදී දකිනවා මේ දරුවන්ගේ ක්‍රියාකාරකම් එක්ක අත්දැකීම් අහිමිවීම ඒ දේවලුත් එක්ක දරුවෝ කොහොමද සමාජයට මුහුණ දෙන්නේ. අපි අවසානයේ මේ අවුට්පුට් එක දෙන්නේ සමාජයට හොඳ ප්‍රතිරූපයක්නේ හොඳ පෞරුෂයකින් හැබි දරුවේ. ඉතින් මේ කාරණේදී මේ මම මතු කරන්න කැමති මේ දරුවන් සමාජ කුටුම්බි තුළ විවිධාකාරයෙන් හිර කරලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් ගත්තාම මේකට හොඳ උදාහරණයක් මට ගන්න පුළුවන්. ඉසුරු චාමර සෝමවීරගේ මේ කෙටි කතා සංග්‍රහයේ න ගැහණු පිරිමි මල්පරතුරු කියන කෙටි කතාව. මේක මේ ශාන්ත කියන කෙටි කතාව තමයි මේක කෙටි කතා සංග්‍රහයේ එන ශාන්ත කියන කෙටි කතාවේ මේක නිරූපණය කරන්නේ මේ කුඩා දරුවෙකුගේ මානසිකත්වය. දැන් මේ ආගමික කුඩුම්බිය කියන තැන මේ දරුවා හිර වෙලා ඔහුගේ සිතත් එක්ක කරන ගනුදෙනුවක් මේක තියෙන්නේ. දැන් ඔහු අහනවා මේ අහන්නේ ඔහුගෙන්මයි මේ තැනට මම ආවේ ඇයි කියන කතාව. එතකොට එයා ඒකට දෙන උත්තරේ තමයි මෙයාගෙන් අහනවා මේ උද්ෘතය බලන්න හරි ලස්සනට ඒකේ මේ ඉදිරිපත් කරලා තියෙනවා මේ කෙටි කතාකරුවා. ඔයා මහණ වුණේ කැමැත්තෙන්ද? එයා ගැස්සිලා කියනවා මේ රන්මාමා කිව්වනේ හොඳා කියලා කන්න ඉගෙන ගන්න ඔක්කොම පුළුවන් කියලා කිව්වා. එතකොට බලන්න මේ දරුවා කොතනද ඉන්නේ? දරුවට ජීවිතේ මේ වැඩිහිටියෝ විසින් යම් තැනක හිර කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ දරුවගේ මානසිකත්වය යම් තැනක හිර වෙලා ඔහුට හිතන්න ඉදිරියට යන්න අවස්ථාවක් ලැබෙන්නේ. අපි මේක සමාජය තුළ දකිනවා. දැන් අපි ගත්තාම අපේ අල්ලපු ගෙදර මිනිස්සුත් එක්ක ගනුදෙනුවක් නැහැ. ඒ එතන මේ ගත්තාම මේක ජාතිය, නම්බුව, කුලය ඒ විතරක් නෙවෙයි සමාජ තත්ත්වය, සමාජ පන්ති මේ කියන කුටුම්බි තුල විවිධාකාරයෙන් අපි දරුවන් සිර කරලා තියෙන්නේ. ඉතින් මේ සිර කිරීම තුල නැවේ කොයි මොහොතක හෝ මේක පිපිරලා යන්න පුළුවන්. ඒ පිපිරලා යන්නේ අපේ අනාගත පරපුර, අපේ දරුවෝ. ඉතින් ඒ නිසා අපි තා පරිස්සමෙන් සූක්ෂම මේ දරුවන් මෙහෙයුවේ නැත්තම් අනාගතයට ලොකු ප්‍රශ්නයක් වෙනවා. බොහොම ස්තුතියි. ඉසුරු ගැන කතා කරන නිසා මම හිතන්නේ කීර්ති මහත්මයා ඉස්සෙල්ලා ගත්ත ඉසුරුගේ පොතක් අතට. ඒ නිසා මුකුත් අහන්නේ නැහැ එතනට. ඔව් ඉසුරු ලියන
ඉතාම ප්‍රබල විශිෂ්ට කෙටි කතාවක් තියෙනවා මගේ මාළුවා කියලා. මේ කෙටි කතා සංග්‍රහය ඉනෝ. තමන්ට මලක් කතා කරයිනේ. මලක් කතා කරයි කෙටි කතා සංග්‍රහය. දරුවෙක් ඉන්නවා, ඒ දරුවාගේ පියා සිරගත වෙලා ඉන්නේ. ඔහුගේ මවත් එක්ක මහගෙදර තමයි මේගොල්ලෝ ජීවත් වෙන්නේ. ඒ මහගෙදර මවගේ මලනුවන් කෙනෙක් ඉන්නවා, මාමා මේ දරුවාගේ. ඒ මාමට තියෙනවා මාළු ටැංකිය. ඒ මාමගේ මාළු ටැංකියේ ඉන්නවා. මාමා මේ මාළු ටැංකිය නඩත්තු කරනවා. ඒකෙන් ඒක බොහොම අපූර්ව වස්තුවක් හැටියට පරිහරණය කරනවා. මේ දරුවටත් කැමැත්තක් ඇති වෙනවා. ඒ මාළු ටැංකියේට තමන්ගේනොත් මාළුවෙක් දාගන්න. තමන්ගේ මාළුවෙකුත් ඒ මාළු ටැංකියේ ඉන්නවා දකින්න. මේ බලන්න මේ ළමා අපේක්ෂණය. ඔහු මවට කරදර කරලා මාළුවෙක් මිලට අරගෙන ඇවිල්ලා. හැබැයි මේ මව මේ වෙලාවේ ආර්ථික වශයෙන් ලොකු පීඩනයක ඉන්නේ. පියත් සිරගත වෙලා ඉන්න නිසා පවුල තුලත් මේ දරුවාට සහ මවට ලොකු සැලකිල්ලක් නැහැ. දරුවා නිකන් මෙතෙන්ට අනවශ්‍ය කෙනෙක් හැටියට තමයි මේ පවුලේ සමාජිකයන් සෙසු ඔය මාමා ඇතුළු පිරිස අතර සිටින්නේ. එතකොට අර දරුවාට මාළුවෙක් අලුතින් මාළුවෙක් මිලදී ගන්න ගියාම ටිකක් ගණන් හඩු වරලක් කැඩිච්ච මාළුවෙක් තමයි හම්බ වෙන්නේ. ඉතින් ඒ මාළුව ගෙනල්ලා ලොකු සම්පතක් හැටියට අරගෙන ඇවිල්ලා මේ මාළු ටැංකියට දැම්මලා ටික මේ මාළු ටැංකියට දාපු දවසේ ඉඳලම දරුවාට අර මාමගෙන් එල්ල වෙන්නේ චෝදනාවක්. මොකද මේ අංග විකල මාළුවෙක් මගේ ටැංකියට දාලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ ඔස්සේ සාකච්ඡා කරනවා තමන්ගේ අනන්නේ තමන්ගේ ජීවිතේ කොහොමද තමන්ටම කියලා වෙන් වෙච්ච තැනක පවත්වාගෙන යන්න මිනිස්සයාට තියෙන නිදහස අවශ්‍යතාවය. කනගාටුවට කාරණේ තමයි දවස් කිහිපයක් කරනකොට මේ මාළුව මිය යනවා. ඒ මාමා මේ මාළුව වහාම අරගෙන විසිකරලා දානවා. ඒ විසිකරලා දානවත් එක්කම මේ දරුවාගේ අධ්‍යාත්මික ලෝකේ මහා මේ කම්පනයක් ඇති වෙනවා. දරුවා උත්සාහ කරනවා අර විසිකරපු මාළුවව ගෙනල්ලා ඉටිපන්දම් කිරි වලින් වට කරලා මාළුවන් පවත්වාගෙන යන්න. ඒ කියන්නේ මාළුව වියෝජනය වෙන්න නොදී මාළුවව තබා ගන්න. මාළුව ජීවත් කරගන්න. මේ උත්සාහය තමයි මේ කෙටි කතාව තුළ එන්නේ. ඔහු බල්බ් එකක් ඇතුළට මාළුව දාලා ඉටි දාලා ওই විදිහට. දැන් මේ ඔස්සේ පවුලේ තුල දරුවෙකු අත්විඳින හිංසනේ එක පැත්තකින් හිංසනේ අනෙක් පැත්තෙන් දරුවාගේ අනන්‍යතාවය පිළිබඳ අරුභූතයේ දරුවන් යන. ඒතර මේවා වැඩිහිටි සමාජයේ කොයි ආකාරයෙන්ද බලන්නේ කියන්නේ. සමහරක් අවස්ථාවල මම කැමති තව එක නිදර්ශනයක් ගන්න. ඒ නිදර්ශනය මේ මිනිදැරිය කියන කෙටි කතාව එක කලින් මේ අනියම් කෙටි කතා සංග්‍රහය එන කෙටි කතාවක්. අපි හිතනවා දෙමව්පියෝ දරුවන්ට යම් විනෝදාස්වාද ලබා දෙන අවස්ථා. සැනකෙළියක් බලන්න එක්කන් යනවා තාත්තයි අම්මයි කුඩා දරුවෙක්. ඒ සැනකෙළියේ එක අවස්ථාවක් තමයි දැන් ළමාශ්‍රමය විවිධාකාරයෙන් භාවිත වෙනවනේ. සැනකෙළිවිල භාවිතා වෙනවා. එතන මිනී වලක් කපලා කුඩා දැරියක වලලනවා. ඒක තමයි ඒ එතන ඒ සංදර්ශනය. ඒ සංදර්ශනයේ ඔස්සේ පොලිමේ ගිහිල්ලා මිනිස්සු ටිකට් අරගෙන අර දරුවෝ පියා විසින් වලලන දර්ශනය බලලා සතුටු වෙනවා. දැන් මේක බලන ඒ සම වයසේ දැරියට ඇතිවන මානසික පීඩනය මේ මිනි දැරිය. ඒ දැරිය රාත්‍රී සිහිනෙන් පවා බිය වෙනවා. මේක මොනතරම් ක්‍රූර ක්‍රියාවක්ද තමන්ගේ ඇස් දෙක ඉස්සරහා පිට ප්‍රදර්ශනය වෙන්නේ. මේ වගේ කෙටි කතා අපට හමු වෙනවා සිංහල කෙටි කතා සාහිත්‍යයේ විටින් විට. ඉතාම කෙටියෙන් සමන්ගෙන් මම අහනවා අපි ළමා සාහිත්‍ය නෙවෙයිනේ ගත්තේ කෙටි කතාව. මොකද අපි කතා කරන්න උමනා කරේ අපිට වැඩිහිටියන්ට. ඉතාම කෙටියෙන් කියන්නේ මොකද හිතෙන්නේ?
ඉතාම කෙටියෙන් බලන්නම් කියන්න පුළුවන්ද කියලා. මේ මට හිතෙන්නේ අපි කෙටිකතා ගැන කියවගෙන එනකොට එක කෙටිකතා සංග්‍රහයක්වත් නැහැ දරුව නැති. හැම කෙටිකතාවකම හැම තැනම තැවරි තියෙන ළමා කාලේ අද්දකින්. ඒවා වැඩිහිටියෝ අහුල ගන්න ඕනි කොහොමද කියන්නේ? මට මතක් වෙන සමා වෙන්න පිපාසයෙන් නැමති කෙටිකතාව. දරුවෙකුට අධ්‍යාපනය අහිමි වීමේ ඛේදවාචකය. ඔහු පාසල ඇරුණට පස්සේ පාසලට ගිහිල්ලා පාසලේ ඇවිදගෙන යන දර්ශනයක් සහිත අවසානයේ අර පාසල අවරුණාම ඒ ලිඳේ තියෙන බාල්දිය ගලවලා තියෙනවනේ. මේ දරුවට පිපාසය දැනෙනවා. දරුවා ගිහිල්ලා ඒක පිපාසය නැමැති කෙටිකතාවේදී දරුවා ගිහිල්ලා මේ ලිම් බැම්මට හේතු වෙනවා. ඒ ලිම් බැම්මේ රසනේ විතරයි ඔහුට දැනෙන්නේ. ඔහුගේ හිසේ ඡායාවක් අර ලිම් පතුලේ පතිත වෙලා තියෙන දර්ශනයෙන් ඒ කෙටිකතාව අවසන් වෙන්නේ. එතකොට ඍජුව හා කියන්නේ සමහරක් කතා කියන්නේ හැම කෙටිකතා සංග්‍රහයකම ඍජුව එක කතාවක් තියෙනවා. බොහෝ දුරට එක කතාවක් තියෙනවා. වක්‍රව අර කතා තුළ හැම තැනම තැවරි පුංචි ළමෙක් ඉන්නවා. ඒ ළමයා එක්කොත් ළමා ලෝකේ දිනපු කෙනෙක්, එක්කොත් පැරදිච්ච කෙනෙක්. එයා ගැන ලියන්නේ වැඩිහිටි ලේඛකයෙක්. එයාගේ ළමා කාලේ අහිමි වෙච්ච මොනවද කියලා එයා පෙන්නලා දෙනවා. සමහරක් ලෙඩවල් ගැන, අකුරු පැටලෙන ඒවා ගැන කෙටිකතාවල තැනින් තැන තැවරිලා තියෙනවා. හැබැයි අපේ ළමෙක්ම ගිහලා සබරගමුවේ ළමෙක් ගිහලා මව් භාෂාව ගන්න ගුරුවරු 5 දෙනෙක් ඉන්ටර්විව් කරලා බැලුවාම 92%ක් දන්නේ නැහැ, 98%ක් දන්නේ නැහැ ළමයින්ට තියෙන ලෙඩ මොනවද කියලා. ඒකෝ ළමයි පන්තියෙන් කොන් කරලා තියෙනවා ලෙඩවල් දැන්. ඒතකොට මං කියන්නේ ඒක ගුරුවරයෙක් කොයිතරම් දැනුවත් වෙන්න ඕනද කියලා. ඒ ළමයි කොන් කරලා තියෙනවා. පැත්තකට දාලා තියෙනවා. එතකොට ඒවා මේ කෙටිකතාවල තියෙනවා. මේ කෙටිකතාව ළමයින්ට වර්ධින හැටි, අකුරු පටලන හැටි, ඒවා ඔක්කොම ටික තියෙනවා. ඒවා අපි මේවෙන් අහුලලා ආපහු කියවුවොත් වැඩිහිටිය හැටියට ළමයින්ට මීට වැඩි හොඳ තැනක් අපිට හදාන්න පුළුවන්. ගුරුවරයෙක්ගෙන් අහනවා අවසාන වශයෙන් ඉතාම කෙටියෙන් මොකද්ද කියන්න තියෙන්නේ? ඔව් නලින්, අපි ගුරුවරුන් හැටියට වැඩිහිටියන් හැටියට අපි දරුවෝන්ගේ ජීවිතේ ලස්සන කරන්න තමයි මඟ පෙන්වීම, උපදෙස් දීම, මේ හැම දෙයක්ම ඍජුවම ලබා දෙන්නේ. ඉතින් මෙන්න මේ දේම තවත් පිරිසක් නිර්මාණාත්මක සූක්ෂම සමාජයට ලබා දෙන දැවැන්ත මිනිස් කොට්ටාශයක් ඉන්නවා. ඒ තමයි අපේ සාහිත්‍යකරුවෝ. ඉතින් මේ සාහිත්‍යකරුවා කියලා කියන්නේ සමාජයේ විශිෂ්ට පුද්ගලයෙක් කියලා මම දකිනවා. ඒ වගේම අවසාන වට මේ නලින් මම කියන්න කැමති සාහිත්‍යයෙන් තොර යහපත් සමාජ ප්‍රගමනය අපිට කිසිදු දින අපේක්ෂා කරන්න බැහැයි කියන කාරණේ. ඉතාම විශිෂ්ට තැනකට මම හිතන්නේ අද සංවාදය ගෙනාවා. ඒකට ඔබ තිදෙනාටම අප්‍රමාණව ස්තුතියි. සමහර වැඩිහිටියෝ හිතනවා, කල්පනා කරනවා ඒගොල්ලොන්ට ළමා කාලයක් තිබුණේ නැහැ කියලා. සමහර වැඩදිහා දැක්කහම අපිට එහෙම පේනවා. සමහර ගුරුවරු කරන වැඩදිහා දැක්කහම, කීර දේවල් දිහා දැක්කහම හිතනවා ඔවුන් අමතක කරලා තියෙනවා ඔවුන්ට ළමා කාලයක් තිබුණා කියලා. ළමයෙක්ගේ සපත්තුව දාගෙන ජීවිතේ දිහා බලන්න බැරි අපි කොහොමද අපෙන් වෙනස් වෙන, වාර්ගිකව වෙනස් වෙන, දේශපාලනිකව වෙනස් වෙන, සංස්කෘතිකමය විදියට වෙනස් වෙන, ලිංගිකමය විදියට වෙනස් වෙන මිනිස්සයා තේරුම් ගන්න. ඔහුගේ හෝ ඇයගේ සපත්තුව පැනදගෙන කොහොමද අපි යන්නේ? අපි හිතමු වෙනස් වෙන. අදට සාහිත්‍ය රසවිත ඉවරයි. ලබන සතියේ අපි එතකන් සුභ සතියක්.